මේ ඖෂධ හිඟය ගැන කතා කරනකොට අපි නිරීක්ෂණය කරන දේ තමයි මේ ඖෂධ හිඟය හුදෙක් මේ ආර්ථික අර්බුදය හරහාම නිර්මාණය වෙච්ච දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අකාර්යක්ෂම පරිපාලනය, තොග කළමනාකරණය කිරීමේදී, ඇනෝම් කිරීමේදී, ලියාපදිංචි කිරීම ඇතුළු මේ හැම ක්‍රියාවලියම තියෙන යම් යම් අකාර්යක්ෂමතාවයන්. ඒ වගේම යම් යම් දූෂිත ගනුදෙනු පැහැදිලිවම බලපාලා තියෙනවා අද දවසේ මේ තියෙන තත්ත්වය. මෙන්න මේ කියන කාරණයත් එක්ක අපි ප්‍රධාන යෝජනා තුනක් දෙනවා මේ ඖෂධ හිඟය කළමනාකරණය කර ගැනීම සඳහා. පළවෙනි එක තමයි රාජ්‍ය වේදම් ප්‍රමුඛතාගත කිරීමේ රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක ඖෂධ ඇතුළුව සුලභව භාවිතා කරන ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් බාධාවකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය පද්ධතිය ලැබෙන ක්‍රමවේදයක් බලධාරීන් විසින් රජය විසින් සකස් කළ යුතු දිවයින පුරාතින් රෝහල් පද්ධතිය. ඖෂධ භාවිතා කිරීමේ රටාවන් තියෙනවා. ඒතොර මේ රටාවන් හරියට තේරුම් අරගෙන සහතික කරන්න ඕනේ ඒ අදාළ රෝහලට ගැලපෙන විදිහ. තුන්වෙනි කාරණේ තමයි මේ වෙන විටත් ලැබෙමින් පවතින සහ ලැබිලා තියෙන ඖෂධ සඳහා වන ආධාර සහ පරිත්‍යාග නිසි ලෙස කළමනාකරණය කරන්න ඕන. රෝගීන් කිසි කෙනෙක් ඖෂධ නැතුව හැරිලා යන්නේ නැති අඩුම ගන්න විකල්ප හඳුනගෙන ඒ විකල්ප වලට ගැලපෙන ඖෂධ හෝ රෝහල් වල සහතික කිරීම සඳහා මෙන්න මේ වැඩපිළිවෙළ ඔස්සේ කටයුතු කළ යුතුයි කියන කාරණේ.